සහෝදර සහෝදරනි හැමෝම කියනවා මේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා. විශාල කඩාවැටීමක් කියලා. නමුත් මම හිතන හැටියට නම් ඒකට නිශ්චය කරන්නේ ඇත්තටම සමාජය තුළ ජනතාව විප්ලවකාරී ලෙස නැගී සිටීමක් තියෙනවා. ඒ විප්ලවය කොහේ ලෙසටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තියෙන්නේ ජනතාව අතරේම නෙමෙයි දේශපාලනඥයන් විශේෂයෙන්ම සම සමාජ අදහස තිය නැත්නම් විප්ලවකාරී පෙරලියක් මේ රටේ කළ යුතුයි කියලා හිතපු පක්ෂයකට හෝ දේශපාලනඥයෙකුට අවස්ථාවක් තමයි මේ වෙලාවේ ඉතාම ඉහළින් ක්‍රියාත්මක වෙන්නේ. ඒක රටේ කඩයවැටිපන් නෙමෙයි මේ ජනතාවගේ ඉදිරි ගමනක් සකසා ගැනීම සඳහා විශාල බලයක් පෙන්වන අධිකාරී බලය ධනපති පන්ති අධිකාර බලය හෙල්ලුලා තියෙනවා. ඒකෙන් කඩා වැටෙන්නේ ඒගොල්ලෝ අපි කඩා වැටෙන්න වැඩක් නැහැ. අපිට තියෙන්නේ සලස්මකෙන් ඉදිරියට ගිහිල්ලා බලය තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරන්න. දැනට ජනතාව එළියට ඇවිල්ලා තිනවා, ජනතාව ක්‍රියාත්මක වෙනවා, හමුදාව පොලිසිය පවා පසුබාලා ඉන්නවා. අපිට තියෙන අවස්ථාව තමයි බලය කොටු කර ගැනීම සඳහා සංවිධාන හදන්න. ඒ එකතු වෙලා ඉන්න අය අතර පළමුවෙන්ම අපි සභාවක් හදලා ඒ පලාත්වල සභාවල් හදලා සෝවියට් දේශයේ රුසියාවේදී සෝවියට් හැදුවා වගේ අපිත් මෙහෙන් සෝවියට් කියන ක්‍රමයට එකතු කරන්න ඕන. හැමතැනම සභාවල් හදාලා ඒ සභාවල් තුලින්ම අපි දේශපාලනයක් ගෙනියන්න කටයුතු කළා. රටේ බලය අල්ලගන්න පුළුවන් කියලා විශ්වාස කරන් කටයුතු කර යුතුයි. ඒ වගේම අපිට මේ රට ආපහු අලුත් හැඩගැස්මකට ගෙනිය හැකියි කියන්නේ. අපේ රටේ විශාල උගතුන් පිරිසක් ඉන්නේ. දුප්පත් රටක් හැටියට අපේ රටේ අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමකට ගේන්න පුළුවන් වුණා සුබසාධන රාජ්‍ය තුළ. මේ රටේ සුබසාධන රාජ්‍ය මතු වුණේ සම සමාජ බලවේගයෙන් කටයුතු කරපු නිසා. ඒකෙන් සම සමාජ බලවේගයෙන් ඇති කරපු අධ්‍යාපනයෙන් තමයි අපි ඔක්කොම ආවේ. මහාචාර්යවරු ආචාර්යවරු ඔය කොයි කට්ටියත් ඒ සම සමාජ බලවේගෙන් නිෂ්පාදනය කරපු අය හැටියට අපි පිළිගන්න ඕනේ. මේ රට දුප්පත් රටක් ලෝකයේම මේ විදිහට අපි උගතුන් ඉන්නවා. උපාධියක් නැති පවුලක් හොයාගන්න බෑ. එහෙම තත්ත්වයක් තුළ අපි මෝඩයෝ වගේ කතා කරන්නේ නැතුව සභාවල් පිහිටවල පවරට බැලලා එන තත්ත්වයේ තියෙන එක ඒක ඉස්සරහට ගෙනහිල්ලා සාකච්ඡා කළා. මේ මහින්ද රාජපක්ෂ වේවා රනිල් වික්‍රමසිංහ වේවා කවුරු හරි මේ අධ්‍යාපන බලාගෙන ඉන්නවට වඩා අපි ජනතාවගේ බලය තුලම ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන බලයක් බිහි කිරීමට අපි මැදිහත් වෙන්න ඕනේ. ඒකට අපි බැරි වුණොත් ප්‍රතිගාමිත්වයක් ඉදිරිපත් වෙන්න පුළුවන් ඒකට වඩා. ඒ නිසා හැම කෙනෙක්ම පිළිගන්න ඕන අපිට ඩියුටි එකක් තියෙනවා. අපිට තියෙනවා වැඩක් කරන්න. නිකන් අපි බලාගෙන ඉඳලා කඩා වැටුණාද විප්ලවයේද කියේ හිතාමතා ඉන්නේ නැතුව කඩා වැටීම ජනතාව කළා තියෙනවා. ඒක විප්ලවය කරා ගෙනියෑමට දේශපාලන වශයෙන් අවදි වෙත්‍ටි අපි කරන්න ඕන. මේක තමයි අපි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. මේකට කොහොමද කරන්න කියන්නේ. එමෙදා මොකද රට පුරාම මිනිස්සු අවදි වෙලා කැමැති යහන්න මොනවද කියලා. එතකොට ඒ සභාවල් පිටවනත් කෙකේ තැන්වලට රැස් වෙලා ඉන්නවා. රැස් වූ තැන්වලම සභාවල් පිටවල කරන්න පුළුවන් ද සාකච්ඡා කළා, සංවිධානය කළා, ඉදිරියට යාමට කටයුතු කරන්න පුළුවන් ද කියන එක තමයි වැදගත්ම කාරණය. ඉතින් ඒ නිසා මම කැමති මේකේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න බලන්න. මොකද්ද ඔයගොල්ලන් හිතන්නේ? අපි විප්ලවයක් පාමුලද ඉන්නේ, විප්ලවයක් ආසන්නයේදී ඉන්නේ, එහෙම නැත්නම් මේ විප්ලවය කරා ගෙන යකෙද ජනතාවගේ අවදවීම සාක්ෂාත් කරගන්න අපිට පුළුවන් වෙයිද කියන එක සාකච්ඡා කරන්න තියෙනවා. මොකද විශාල වශයෙන් වෘත්ති සමිති නායකයෝ ඉන්නවා, දේශපාලනේ සාකච්ඡා කරපු සහෝදරුරු ඉන්නවා, කාන්තාවෝ ඉන්නවා, විශාල වශයෙන් වෙනදට වඩා එළියට ඇහිලා තියෙනවා. ඒක විශාල වැඩක්. වගේම ජාතිවාදී ආගම්වාදී දේවල් කුණු කූඩේට විශාල වැඩක්. කුණු කූඩේට ආවා කවුරුත් ඒක ගැන කතා කරන අයවත් යනවත් අහන්න ආස නැහැ. තරුණ පරම්පරාවල් තුළ විශාල වශයෙන්ම ජනතාවගේ අයිතිය ගැන තමන් කළ යුත්ත ගැනත් ආඩම්බරයක් තියෙනවා. ඉතින් මේක ආපහු හැරුණොත්
අපි ක්‍රියාත්මක තත්ත්වයකට නොගිනීම ඒක නිතා ගියොත් ආපහු වෙන්නේ එතකොට අන්න ප්‍රතිගාමීත්වය ඉදිරියට එනවා ප්‍රතිගාමීත්වය ආවෝ ආවෝ කියලා කෑ ගහන ඉස්සලා ප්‍රතිගාමීත්වයේ එඬ පෙරකල යුතු කටයුතු සාකච්ඡා කිරීම සඳහා තමයි මෙතෙන්ට අපි පැමිණේ